මානසික රෝගයකට ප්‍රතිකාර කරන්න බෙහෙත් ඕනද? බෙහෙත් බොන්නම ඕනද? බෙහෙත් නොබී මානසික රෝගයකට ප්‍රතිකාර කරන්න බැරිද? බෙහෙත් බිව්වොත් සම්පූර්ණයෙන්ම මානසික රෝගය සුව කරන්න පුළුවන්ද? බෙහෙත් හන්ද ප්‍රශ්න එන්න පුළුවන්ද? බෙහෙත් බිව්වොත් මගේ අත්දැකීම් වෙනස් වෙයිද? මම හිතන විදිහ වෙනස් වෙයිද? මගේ නිර්මාණශීලීත්වය අඩු වෙයිද? වගේ ප්‍රශ්න අපෙන් නිතර අහන ගැටලු. මං හිතුවා අද මේ ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ව දැනුවත් කරන එක වැදගත් කියලා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමදෙනාම තවත් මෙන්ටල් හෙල්ත් රවුන්ඩ් ටේබල් YouTube වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මානසික රෝගවලට ගන්න බෙහෙත් ඖෂධ මාර්ගයෙන් මේ මානසික රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන විස්තරයක් දෙන්න. ඔයගොල්ලෝ මේ වෙනකොට අපේ YouTube channel subscribe කරලා නැත්නම් බලලා subscribe button එක ඔබන්න, bell icon එක ඔබන්න. එතකොට අපි ඉදිරියට ඉදිරිපත් කරන වීඩියෝ ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම දැනගන්න පුළුවන් කමක් හම්බෙනවා. දැන් අපි මානසික රෝගයක් ගත්තොත්, ඇත්තටම මානසික රෝගයක් ගත්තොත්, ඒක මොලේ රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් යම්කිසි මට්ටමකට සිද්ධ වෙන තත්වයක්. රසායනික ද්‍රව්‍ය වලට අමතරව සමහර ලාවට මොලේ ස්නායු පරිපතවලත් එහා මෙහා වීම සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අපි සමහර ලාවට සායන වලදී එහෙම නැත්නම් අපේ ප්‍රයිවට් සෙක්ටර් එකේදී අපෙන් කට්ටිය අහනකොට අපි සමහර ලාවට කියන දේ තමයි මේ මොලේ රසායනික අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් සමහර ලාවට කියන හෝමෝන වල අසමතුලිතතාවයක් ඇති වෙලා තමයි මේ මානසික රෝග ඇති වෙලා තියෙන්නේ කියලා. දැන් මේ මානසික රෝගයකදී ඇති වෙන රෝග ලක්ෂණ මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී තියෙන ගැටුම් වලදී කාත් එක්ක හරි රණ්ඩු වුණාම තරහ යන එක කවුරු හරි බැන්නාම දුක හිතෙන එක අපේ දන්න අඳුරන කෙනෙක් නැති වුණාම එහෙම නැත්නම් අපේ සුරතල් සතෙක් මරුණට පස්සේ හිතට දැනෙන අධික දුක වේදනාව ඒ වගේ දේවල් සාමාන්‍ය ජීවිතයේදී දැනෙන්න පුළුවන් උස් පහත් වීම ඒවට අපි මානසික රෝග කියලා කියන්නේ අපි සමහර ලාවට ආගමකට අනුව හරි දර්ශනයකට අනුව හරි සමහර ලාවට කියන්න පුළුවන් අපි හැමෝටම මානසික රෝග තියෙනවා කියලා මොකෝ අපි ඒ සර්ව සම්පූර්ණ මනුෂ්‍යත්වයකට එහෙම නැත්නම් සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් විදිහට ඉන්නේ නැති හන්ද හැබැයි අපි මේ මානසික රෝගයක් කියලා මේ සායනික විදිහට මනෝවෛද්‍ය විද්‍යාවෙදි කතා කරන්නේ මේ ස්පෙસિෆික් දෙයක් ඒ කියන්නේ විශේෂිත වූ සිද්ධි සමූහයක් තමයි අපි මේ මානසික රෝගයක් කියලා සලකන්නේ මොකද්ද මානසික රෝගවලදී වෙන්නේ දැන් මේ මානසික රෝගවලදී දීර්ඝකාලීන විදිහට තියෙන අපේ හැඟීම් වල වෙනස්කම් අපේ දුක වේදනාව දැනෙන ආකාරයේ වෙනස්කම් අපි හිතන විදිහේ වෙනස්කම් අපිට සමහර දේවල් සංවේදනය වෙන ආකාරයේ වෙනස්කම් ඒ කියන්නේ අපිට ඇහෙන දේවල් අපිට ඇඟට දැනෙන දේවල් අපිට ගඳ සුවඳ දැනෙන දේවල් වල වෙනස්කම් ඒ වගේ දේවල් වල සාමාන්‍යයෙන් ඔබට ගියපු වෙනසක් ඇති වෙලා තියෙනවා ඒ වගේ මේක ටික කාලයක් පවතිනවා දවසෙන් දෙකෙන් ටක් ගාලා මොනවා හරි මානසික ආතතියක් එක්ක ඇවිල්ලා යන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව ඒ ඇති වෙන තත්වයන් හන්ද, ඒ ඇති වෙන වෙනස්කම් හන්ද අපිට සාමාන්‍ය විදිහට වැඩ කරන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ වගේම අපේ ජීවිතයට අනතුරක් වෙන කෙනෙක්ගේ ජීවිතයට අනතුරක් මේ අපිට මේ සිද්ධ වෙන දේවල් හන්දත් වෙන්න පුළුවන්, වෙන්න අවදානමකුත් එන්න පුළුවන්. එතකොට මේ වගේ තත්වයක් එනකොට අපේ මොලේ ඇතුලේ රසායනික ද්‍රව්‍යවල ස්නායු සම්ප්‍රේෂකවල එහෙම නැත්නම් ස්නායු පරිපතවල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඒ වගේ වෙනස්කමක් ඇති වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් වෙනස්කමක් ඇති වෙන පටන් ගන්නවා නම් අපි ඒ වෙනස්කමට ප්‍රතිකාර කරන්න ඕන. ඒ කියන්නේ අපි ඒ රසායනික අසමතුලිතතාවය එහෙම නැත්නම් ඒ ස්නායු පරිපතවල තියෙන වෙනස්කම අපි හරිගස්සන්න ඕන. ඒ හරිගස්සන්න අපේ ඇඟ ඇතුලේ තියෙන ද්‍රව්‍යවල අමුතු ගතිය හන්ද අපිට පිටින් මොනවා හරි අමුතුවෙන් ගන්න වෙනවා පිටින් අලුතෙන් දෙයක් ගන්න වෙනවා මේ අසමතුලිතතාවය සමතුලිත කරන්න හරියට නිකන් අර දියවැඩියාව තියෙන පුද්ගලයෙක්ට අර ඇඟ ඇතුලේ තියෙන ඉන්සියුලින් ප්‍රමාණය මදි එහෙම නැත්නම් ඉන්සියුලින් වලට සංවේදීතාවය මදි හන්ද ඉන්සියුලින් ස්රාවය වැඩි කරන්න සංවේදීතාවය වැඩි කරන්න හරි පිටින් ඉන්සියුලින් හරි ගන්න වෙනවා වගේ හැබැයි සමහර මානසික රෝග තත්ත්ව තියෙන්න පුළුවන් විෂාදය ඩිප්‍රෙෂන්, කාන්සාව, ඇන්සයිටි වගේ රෝග තත්ත්වවලදී මේ මුල් අවස්ථාවේදී කලින්ම අල්ලගත්තොත් අපිට ඖෂධවලට යන්නේ නැතුව මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මාර්ගයෙන් මේ වගේ රෝගවලට යම්කිසි සුවයක් දෙන්න. එතකොට ඒක අපි කලින් අල්ල ගන්න ඕන. ඒ වගේම මේ මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම හරියට කරන්නත් ඕන. ඒකෙදී අපි මනෝ චිකිත්සක ක්‍රම කියලා අපි මේ CBT Cognitive Behavior Therapy Techniques පාවිච්චි කරනවා. ඒ වගේම අර Behavioral Activation ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි මේ ડિප්‍රෙෂන් විෂාදයේ තත්ත්වයට දරුණු ගණයට ආවොත් අපි මේ සයිකෝതെරපි වලින් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලට යෙදෙන්නවත් බැරි තරමට ඇඳෙන් බහින්න බැරි තරමට තියෙන ડિප්‍රෙෂන් එකක් තියෙනවා නම්
අපි මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලට යන්නේ නැහැ. අපි ඒ අවස්ථාවේදී ඉස්සෙල්ලම ඒ ડિප්‍රෙෂන් එකට බෙහෙත් කරන්න ඕන ඖෂධ මාර්ගයෙන් එහෙම නැත්නම් විද්‍යුත් කම්පන ප්‍රතිකාර මාර්ගයේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලට යන්න. මීට අමතරව ස්කිත්ෆ්‍රීනියා, බින්නෝන්මාදය, බයිපෝලර් ඩිසෝඩර්, ද්විදව රෝගය වගේ අසනීප තියෙනවා. ඒකේ ඇති වෙලා තියෙන සයිකෝසියාව තත්ත්වවලදී අපි මුලින්දම මනෝචිකිත්සක ප්‍රතිකාර වලට යන්නේ නැතුව ඖෂධත් පටන් ගන්නවා. මොකෝ මේ සයිකෝසියාව තත්ත්වවලදී මොලේ රසායනික ද්‍රව්‍යවල අධිසාන්ද්‍රගත තත්ත්වයක් එන්න පුළුවන්. ග්ලූටමේට් වගේ න්‍යිරෝකෙමිකල්ස් වල ස්නායු සම්ප්‍රේෂකවල අධික සාන්ද්‍රයක් මොලේ තියෙනකොට ඒක මොලේ ස්නායු වලට අහිත කරයි. විෂදායි කියලා කියනවා. අපි නියුරෝටොක්සික් කියලා කියනවා. ඒකෙන් ස්නායු මැරෙන්න පුළුවන්. ඒක හන්දා අපි මුලින්දලම ඖෂධ පාවිච්චි කරනවා. ඒ ඖෂධ පාවිච්චි කළා ඒ රෝග ලක්ෂණ ගොඩක් ඉක්මනට යටපත් කරන්න ඕන. යටපත් කරන තරමට මොලේට වෙන්න පුළුවන් හානිය අපිට ගොඩක් අඩු කරන්න පුළුවන්. දැන් කට්ටිය අහන තව දෙයක් තමයි මේ බෙහෙත් පාවිච්චි කළා ඖෂධ පාවිච්චි කරලා මේ මානසික රෝග 100ට 100ක් හොඳ කරන්න පුළුවන්. නිට්ටාවට හොඳ කරන්න පුළුවන්. ආයි අසනීපයක් එන්නේ නැති තරමටම හොඳ කරන්න පුළුවන්ද කියන එක. මම ඒකට මේ වගේ උත්තරයක් දෙන්න. අපිට හැදෙන ගොඩක් අසනීප දියවැඩියා වෙන්න පුළුවන් ප්‍රෙෂර් වෙන්න පුළුවන් කොලෙස්ටරෝල් වෙන අසනීප වෙන්න පුළුවන් ඒ හැම අසනීපයක්ම වගේ පාලනය කරන්න පුළුවන් අසනීප තමයි තියෙන්නේ. එහෙම නැත්නම් නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් කියලා නෙමෙයි තියෙන්නේ. මොකෝ අපි යම්කිසි මට්ටමකට පාලනය කරලා හොඳ කරත් හොඳ තත්වයකට ආසන තත්වයකට ගෙනාවත් අපේ ඇඟේ ඒ රෝග තත්වයට තියෙන ප්‍රවණතාවය දුවනවා. අපේ ජානවල ඒ ප්‍රවණතාවය තියෙනවා. යම්කිසි පොඩ්ඩක් එහා මෙහා වීමක් වුණත් ආපහු මතුවෙන්න පුළුවන්. කැන්සර්, පිළිකා රෝග වෙන්න පුළුවන්, වෙනත් අසනීප වෙන්න පුළුවන්. ඒ ගොඩක් රෝග තත්වවලට ඒ විදිහටමයි වැඩ කරන්නේ. අපිට මේ කැස්ස වුණ හෙම්බිරිස්සා වගේ කියන්නේ අපි බෝවන රෝගවලට නෙමෙයි, එහෙම නැත්නම් හදිසි අනතුරු නෙමෙයි, අනිත් හැම අසනීපයක්ම ඒ වගේ ආපහු එන්න පුළුවන් chance එකක් තියෙන අසනීප. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ අපි බෙහෙත් කිරීම, ඖෂධ දීම, එහෙම නැත්නම් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කිරීමෙන් අපි උත්සාහ කරන්නේ මේ පුද්ගලයාගේ ජීවත් වෙන කාලය ඇතුළත ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරන එක. ඒ කියන්නේ රස්සාවක් කරලා කට්ටියත් එක්ක කතා බහ කරලා යාළු සම්බන්ධතා, යාළු මිත්‍රකම් ඇති කරගෙන ආදර සම්බන්ධයක් ඇති කරගෙන කසාදයක් බැඳලා ළමයි හදලා ඒ වගේම තමුන් බලාපොරොත්තු වෙන රැකියාවේ යන්න පුළුවන් උපරිමයටම ගිහිල්ලා ඒ වගේම තමුන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික කටයුතු වල යෙදිලා සමාජයේ වෙනත් කරන්න තියෙන කටයුතු වල යෙදිලා ජීවිතේ ගුණාත්මකභාවය වැඩි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට අපි මේ කතා කරන මේ නිට්ටාවට හොඳ කිරීම 100ට 100ක් හොඳ කිරීම ආපහු එන්නේ නැති වෙන විදිහට හොඳ කිරීම කියන ඒ දේ අපි කතා කරන එක අවශ්‍යමද කියලා මම අහනවා. ඒ කියන්නේ අපි ඒ අසනීපය තිබ්බා උදාහරණයක් ගත්තොත් දියවැඩියාව තියෙන පුද්ගලෙක්ට ප්‍රෙෂර් තියෙන පුද්ගලයෙක්ට එහෙම නැත්නම් වෙනත් ආතරයිටිස් සමාරුවක් තියෙන පුද්ගලයෙක්ට ඒ පුද්ගලයාට බෙහෙත් සහ අපි ෆිසියෝതെරපි, එක්සර්සයිස් ඒ කරන්න පුළුවන් හැමදේම කරලා ජීවිතේ සාර්ථක විදිහකට ගෙනියලා ජීවිතෙන් ගන්න පුළුවන් උපරිම ගුණාත්මකභාවය ලබාගෙන ජීවිතේ අත්විඳින එක තමයි අපි ඒ වගේ අසනීපවලදී කරන්නේ. ඒ වගේම තමයි මේ මානසික රෝගවලත්. මානසික රෝගවලදීත් අපි උත්සාහ කරන්න ඕන ඒ වගේ දෙයක් ළඟා කරගන්න. තවත් සමහර වෙලාවට කට්ටිය අහන දෙයක් තමයි බෙහෙත් විතරක් බිව්වහම ඇතිද? මට බෙහෙත් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. මේ බෙහෙත් බිව්වට පස්සේ මට සම්පූර්ණයෙන්ම හොඳ නැහැ. මට මේ රෝග ලක්ෂණ පොඩ පොඩ තියෙනවා. 100ට 100ක් කලින් තිබ්බ තත්වයටම මම පත්වෙලා නැහැ කියලා කට්ටිය අහන්න පුළුවන්. අපි මේ ඖෂධ එහෙම නැත්නම් බෙහෙත් මාර්ගෙන් අපි කරන්න උත්සාහ කරන්නේ මේ ස්නායු සම්ප්‍රේෂකවල තියෙන වෙනස්කම් එහෙම නැත්නම් ස්නායු පරිපතවල තියෙන වෙනස්කම් පොඩ්ඩක් මැඩපවත්වලා සාමාන්‍ය තත්වයකට උපරිමයටම ගන්න. හැබැයි අපි ගාවට මානසික රෝග දරුණු වෙලා උත්සන්න වෙලා එන කට්ටිය හෝ මානසික රෝගවල මුල් අවස්ථාවේදී එන කට්ටිය උනා ඒගොල්ලන්ගේ අර ස්නායු පරිපතවල පොඩි පොඩි වෙනස්කම් හෝ ලොකුවට වෙනස්කම් තියෙනවා. එතකොට ඒ වැරදියට සම්බන්ධ වෙලා තියෙන ස්නායු පරිපත අපි හරිගස්සන්න ඕන. එහෙම නැත්නම් අලුතෙන් ස්නායු පරිපත ඇති කරන්න ඕන. ඒක කරන්න අපි අලුතෙන් මේගොල්ලන්ට පුහුණු වීම. එහෙම නැත්නම් පුහුණු වෙන දේවල් දෙන්න ඕන. මනෝචිකිත්සාව කියලා අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක. එහෙම නැත්නම් පුනරුත්ථාපනය කියලත් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක. අපි ඒගොල්ලන්ට අලුතෙන් ස්නායු පරිපත හදන්න උදව් කරනවා.
ඒකට යන්න ඕන මාර්ගය අපි ඒගොල්ලන්ට කියලා දෙනවා. අලුතෙන් හිතන විදිය, අලුතෙන් ලෝකය දකින විදිය, අලුතෙන් මිනිස්සුත් එක්ක කතා කරන ආකාරය, මිනිස්සුත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න ආකාරය, මිනිස්සුන්ගේ තියෙන සම්බන්ධතා දකින ආකාරය. ඒ වගේම කල්පනා කරන ආකාරය, එහෙම නැත්නම් පරිකල්පන ශක්තිය, ඒ වගේ දේවල් අලුතෙන් ඒගොල්ලන්ට පුරුදු කරන්න ඕන, ඒ වගේ පුහුණු වීම් වල යෙදෙන්න ඕන. අපි ඒක තමයි පුනරුත්ථාපනය කියලා කියන්නේ. එහෙම නැත්නම් මනෝ චිකිත්සාව කියලත් කියන්නේ. ඒ දේවල් කිරීම තුලින් අපිට රෝග ලක්ෂණ පාලනය කිරීමට අමතරව ජීවිතය සාර්ථක කරගන්න. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය රස්සාවකට යන සම්බන්ධතා ඇති කරගන්න, සමාජයේ හැසිරෙන ආකාරය, ආධ්‍යාත්මික වැඩ කටයුතු වල යෙදෙන ආකාරය, පවුලක් පන්සලක් වෙලා ළමයි එක්ක සතුටින් කාලය ගත කරන ආකාරය, ඒ හැමදේම මේ පුනරුත්ථාපන කටයුතු සහ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලින් අපි කරන්න උත්සාහ කරන. ඒ කියන්නේ අපි නරක දේවල් පල්ලෙහාට දාන එකට අමතරව හොඳ දේවල් උලුප්පන්නත් ඕන. මම අර කලින් කිව්වා වගේ අපි මේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන කොටත් උත්සාහ කරන්නේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි කරලා ඒ ගුණාත්මකභාවය හොඳට අත්විඳින්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් කරන්න. ඔයගොල්ලෝ මම මේ කියපු දේවල් ගැන මොකද හිතන්නේ? ඔයගොල්ලෝ මම මේ කියපු දේවල් එක එකකද? මීට වඩා වෙනස් අදහස් ඔයගොල්ලෝ ගාව තියෙනවා. පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, අපේ Facebook page එක like කරන්න, YouTube channel එක subscribe කරන්න, WhatsApp Messenger හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඉදිරියේ මේ වගේම Mental Health Roundtable YouTube video එක ඔයගොල්ලෝත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.